ආයුබෝවන් කෝකෝකෝන් අම්මාගේ ආදරණීය රසමැදුරට මම අද ඔයාලට අරගෙන ආවේ බ්ලැක් පෝක් කරි කළු පාටට ඌරු මස් කරි එකක් රසවලට හදාගන්නේ කොහොමද කියලා මං අද මේ කරි එක හදාගන්න වෙනස්ම විදිහට අලුත් දෙයකුත් මේ කරි එකට එකතු කරගත්තා ඉතින් ඔයාලටත් පුළුවන් වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉඳලා මම මේ කරි එක රසට කොහොමද හදාගත්තේ කියලා බලන්න. මුලින්ම අපි බලමු අපිට මොනවද මේකට අවශ්‍ය වෙන්නේ කියලා. මම මේ සඳහා සූදානම් කරගෙන තියෙනවා ඌර්මස් ග්‍රෑම් 750ක් ලොකු බීලුණු ගෙඩියක් මේ වගේ කෑලිවලට කපාගෙන තියෙනවා. ඒ වගේම සුදු ලුණු බික් 4ක් තලලා පුංචි කෑලිවලට කපාගෙන තියෙනවා. ඉඟුරු කෑල්ලක් ග්‍රේට් කරගෙන තියෙනවා. ගොරක බික් 3ක් මේ වගේ පුංචි කෑලිවලට කපාගෙන තියෙනවා. බැදගත්තු 3-5 කුඩු තේ හැඳි 2යි, මිරිස් කුඩු තේ හැඳි 2.5යි, කහ කුඩු තේ හැඳි භාගයයි, ඒ වගේම අබ, සූදුරු, උලුහාල් තේ හැඳි භාගය බැගින් එලසාල්ලට 3ක් කරාමුණටි දෙකක් කුරුඳු පොතු කෑල්ල ඒ වගේම ලුණු ගම්මිරිස් තෙල් මේස හැඳි දෙකක් අපිට මේකට අවශ්‍ය වෙනවා මම මේ සඳහා සූදානම් කරගත්ත ඔයාලට කියපු විශේෂ දේ තමයි තල මේස හැඳි දෙකක් සූදානම් කරගෙන තියෙනවා රන්වන් පාට වෙන්න බෙදලා මුලින්ම අපි මාස්ටිකට අවශ්‍ය කරන ලුණු ගම්මිරිස් ඒ වගේම සූදානම් කරගත්ත කහවලි භාගයක් මේකට එකතු කරගමු. ඊට පස්සේ මාස්ටික හොඳින් අනලා පැය භාගයක් විතර තියාගමු. ඒ අතරතුර අපිට පුළුවන් අපි බෙදලා සූදානම් කරගත්ත තලයට ටික කුඩු කරගන්න. දැන් අපි මස් එක හදාගන්න සුදුසු වළඳක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි දෙකක් විතර එකතු කරගමු. ඔයාලට මැටි වළඳක් හොයාගන්න පුළුවන් නම් වඩා සුදුසුයි. ඔයාලා මැටි වළඳකට තෙල් දැම්මට පස්සේ වළඳ කළු වෙන එක වළක්ව ගන්න නම් මේ විදිහට තෙල් ටික වළඳේ අඩිය පුරාවටම ගෑවෙන විදිහට වළඳ කරකවන්න. තෙල් ටික තරමක් දුරට රත් වෙගෙන එනකොට අපිට පුළුවන් සූදානම් කරගත්ත සූදුරු අබ, උලුහාල්, එනසාල්, කුරුඳු පොතු කරාමු නැටි මේ ටික මේ තෙල් එකට එකතු කරගන්න. මේ ටික මේ විදිහට පුංචි වෙලාවක් බෙදෙනකොට අපිට පුළුවන් සූදානම් කරගත්ත 3-5 කුඩු ටික මේකට ඒත් එක්කම සූදානම් කරගත්ත මිරිස් කුඩු ටිකත් මේකට එකතු කරගන්න. හොඳට මතක තියාගන්න ගින්දර හොඳටම අඩු කරලා තමයි අපි මේවා මේකට එකතු කරගන්නේ. මේ විදිහට හොඳට කවලම් කරගන්න. ඒත් එක්කම මස් එක අනන්න අරගෙන ඉතුරු වුණු කහ කුඩු ටිකත් මේකට එකතු කරගමු. මේ ටික ඔක්කොම හොඳින් කවලම් කරගන්න. අඩු ගින්දරේ විනාඩි 1.5ක් විතර මේ ටික මේ විදිහට බෙදුනට පස්සේ අපිට පුළුවන් මේකට සූදානම් කරගත්ත තල කුඩු ටික එකතු කරගන්න. මේ ටිකත් හොඳින් මිශ්‍රණය සමග කවලම් කරගන්න. තවත් විනාඩියක් විතර මේ ටික හොඳට බෙදුනට පස්සේ අපිට පුළුවන් මේකට මුලින්ම ග්‍රේට් කරගත්ත ඉඟුරු ටික එකතු කරගන්න. ඒ වගේම කපලා සූදානම් කරගත්ත සුදු ලුණු ටික, ඒ වගේම බීලුණු ටිකත් පිළිවෙලින් මේකට එකතු කරගන්න පුළුවන්. මේ ටික ඔක්කොම හොඳින් කවලම් කරගන්න. කීප විටක් කවලම් කරන ගමන් ලුණු සුදු ලුණු ටික පොඩ්ඩ වෙලාව බෙදෙන්න දෙන්න. ඒත් එක්කම අපිට පුළුවන් සූදානම් කරගත්ත රාම්පේ කරපිංච ගොරක ටික මේකට එකතු. මේ ටිකත් හොඳින් කවලම් කරලා තවත් පුංචි වෙලාවක් බෙදගන්න. ඔයාලා මස් වලට එකතු කරගත්ත ලුණු ප්‍රමාණය අනුව අවශ්‍ය නම් පමණ ලුණු වලටත් ලුණු ටික එකතු කරගන්න. ඒ ටික හොඳින් කවලම් කරලා අපිට පුළුවන් අපි සූදානම් කරගත්ත මස් ටික මේකට එකතු කරගන්න. මස් කෑලිවල 3-5 මිශ්‍රණය හොඳින් දැවටෙන විදිහට හොඳට මේ ටික කවලම් කරගන්න.
මේ විදිහට කීප විටක් කවලම් කරන ගමන් වතුර එකතු කරන්න කලින් තුන පහක් සමග මස් කෑලි ටික බැදෙන්න දෙන්න. මේ විදිහට විනාඩි 3ක් විතර මස් කෑලි ටික තුන පහක් සමග බැදුනට පස්සේ අපිට පුළුවන් මේකට වතුර එකතු කරගන්න. මස් කෑලි ටික වැසෙන නොවැසෙන ගානට මේකට තැම්බෙන්න වතුර අවශ්‍ය වෙනවා. ඊට අමතරව ඔයාලට හොදි ගතිය පොඩ්ඩක් වැඩිපුර වගේ අවශ්‍ය නම් තවත් වතුර වැඩිපුර ටිකක් එකතු කරගන්න. මේ විදිහට වළඳ විවෘතව තියාගෙන හොදි එක හොඳින් උතුරන්න දෙන්න. මේ විදිහට හොදි එක වටේටම උතුරනකොට අපිට පුළුවන් ගින්දර මධ්‍යස්ථ ප්‍රමාණයට අඩු කරලා වළඳ පියනකින් වහගන්න. දැන් අපි මේක විනාඩි 25ක් පැය භාගයක් විතර කාලයක් අඩු ගින්දරේ උයා ගන්න අවශ්‍යයි. ඒ කාලය තුල ඔයාලට පුළුවන් දෙතුන් පාරක් පියන විවෘත කරලා මේ කඩිය එක කවලම් කරන්න. ඔන්න දැන් අපේ හොදි එකේ තිබුණු වතුර ගතිය පොඩ පොඩ අඩු වෙලා හොද්ද උකු ගතියට එනවා. ඔයාලට අවශ්‍ය කරන ගානට හොදි එක උකු වුණාම ඔයාලට පුළුවන් ලිප ඔෆ් කරගන්න. ඉතින් බලන්නකෝ හරිම පහසුවෙන් රසට බ්ලැක් පෝක් කරි. ඔන්න දැන් ඔයාලටත් පුළුවන් ගෙදරට ගේන ඌරු මස් ටික අලුත් විදියකට හදලා ආදරණීයයන් එක්ක රස බලන්න. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස පහලින් කමෙන්ට් කරන්න. මෙතෙක් වේලා මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. අපි තවත් අලුත් රසබර වීඩියෝ එකක් සමගින් ඉක්මනින්ම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.